ඉතින් ටික දවසකින් පස්සේ ඔයගන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මගේ channel එකට. අද වීඩියෝ එක ගැන මම ඔයගලන්ට කියන්න යන්නේ ප්‍රංශයට ඇවිල්ලා කොහොමද බැංකු account එකක් open කරගන්නේ, ඒ වගේම rent එකට ගෙයක් ගන්න කොහොමද කියන විස්තර තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්න යන්නේ. පහුගිය වීඩියෝස් වලට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබ්බා ඒගොල්ලන්ට. ඔයගලන්ට ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ channel එකට තාමත් එක්ක විතරාණ තිවාරට එකතු වෙන්න පුළුවන් කල්ප පැරිස් TV. ඉතින් ප්‍රංශයේ තියෙන දේවල්, ප්‍රංශයේ හම්බෙන නීති, වෙනස් වෙන දේවල් ගැන මගේ මේ channel එක අරගෙන ඔයගලන්ට දැනගන්න පුළුවන්. වැඩි වෙලා කතා කරගන්න යන්නේ. ඉතින් මම මේ පළවෙනියටම කියන්න යන්නේ කොහොමද bank account එක open කරන්න කියලා. ඉතින් ඔයා ප්‍රංශයට tourist කෙනෙක් විදියට ආවත්, අර visit visa එකක් අරගෙන ආවා, ඔයා ප්‍රංශයට ඇවිල්ලා refugee ඉල්ලනවා නම් ඒ ඉල්ලන කාලේ ඔයාට visa එකක් bank account එකක් හදාගන්න බැහැ. හැබැයි ඔයා refugee ඉල්ලුවෙන් පස්සේ, ඔයා refugee වලට apply කරන් පස්සේ, කියන්නේ මෙහෙ post office එක, අර කියන්නේ මෙහෙ post office එකට කියන්නේ ලා post කියලා, ඒකේ ඔයාට පුළුවන් account එකක් open කරගන්න. හැබැයි ඒ අම්බු වෙන බැංකු කාඩ් එකට කියන්නේ Libra A කියලා. ඉතින් ඒ කාඩ් එකට ඔයගලන්ට සල්ලි ගන්න පුළුවන් ඕනෙම post office එකකට ගිහිල්ලා, machine එකෙන්, cash machine එකෙන් සල්ලි ගන්න පුළුවන්. ඊට අමතරව ඔයා ඒ කාඩ් එකෙන්, Libra කියන කාඩ් එකෙන් ඔයාට ගිහලා කඩේකට ගිහලා බඩු ගන්න pay කරන්න බෑ. ඉතින් ඒ වගේම තමයි ඕනම කඩේකට ගියොත් ඒ කාඩ් එකෙන් pay කරන්න බෑ. refugee ඉල්ලුවන් පස්සේ වට ඒ වගේ කාඩ් එකකට apply කරන්න පුළුවන්. ඊට අමතරව refugee ඉල්ලලා ඔයාට job එකක් හම්බ වුණොත්, සාමාන්‍ය refugee paper එකකට මේ job එකක් කරන්න බෑ තහනම්. ඒත් ඔයා refugee ඉල්ලලා මාස 6ක් ඇතුළත ඔයක case එක කතා කරේ නැත්නම් ඔයාට legal වැඩ කරන්න කොලයක් ඉල්ලන්න අයිතිය තියෙනවා. ඊට අමතරව ඔයා වැඩ කරන ඔයාට job එකක් හම්බ වුණොත්, ඔයා වැඩ කරන තැන අයිතිකාරය කැමති නම් ඔයා වැඩට ගන්න, ඔයාට එතනත් plus point එකක් තියෙනවා මේ travel ministry එක හරහා ඔයාට document එකක් legal වැඩ කරන්න ගන්න පුළුවන්. ඉතින් bank account එකක් විශේෂයෙන්ම open කරද්දී ඔයාට මුලින්ම job එකක් ඕනේ, job එකේ contract එක ඕනේ. මේ තියෙනවා contract වර්ග දෙකක්. ඒ කියන්නේ CDI කියලා contract එකක් ගන්නවා, CDD කියලා contract එකක් ගන්නවා. ඉතින් CDI කියන contract එකේ තියෙන වටිනාකම තමයි ඔයාට අනාගතේ ඔයාට pay එකක් ඉල්ලන්න යනකොට තියෙන plus point එක. ඔයාට හම්බ වෙන contract එක lifetime ඔයාට තියෙන contract එකක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ contract තමයි ගොඩම restaurant වල වැඩ කරන කට්ටියට දෙන්නේ. CDD කියන contract එක කියන්නේ ඔයාට period එකක් දෙනවා. උදාහරණයක් ගත්තොත් ජනවාරි නම් මාර්තු වෙනකම් වැඩ කරනවනේ. ඒ කාලේ මාස 3ක කාලෙක සමාන් කරන නිසා තමයි ඒගොල්ලෝ CDD කියන contract එක නමින් ඒගොල්ලෝ හඳුන්වන්නේ. ඉතින් ඔයාලන්ට ඒ මොන contract එක හම්බ වුණත්, ඔයාට මාසයක pay sheet එක තිබ්බත්, ඔයාට contract එකයි මාසයක pay sheet එකයි තියෙනවනම් ඔයාට ඕනම බැංකුවකට ගිහිල්ලා ඔයාගේ පඩිය දාගන්න, bank account එකක් අරගන්න පුළුවන්. ඉතින් ඒක හරි සිම්පල්. ප්‍රධානම දේ ඉස්සල්ලාම තියෙන්න ඕන ඔයාට job එකක්, contract එකක් තියෙන්න ඕනේ, පළවෙනි pay sheet එක තියෙන්න ඕනේ. හැබැයි ඔයා ඒ කිසිම දෙයක් නැතුව බැංකුවකින් බැංකුව try කරනවා නම් try කරන්න law post නැත්තම් post office Libra කියන account එක. එතකොට ඔයාට ඒකට සල්ලි දාන්න පුළුවන්. අනිත් දේ තමයි student කෙනෙක් ආවොත්, student මේ කිසිම ප්‍රශ්නයක් නැහැ, student fees එකට ඕන තැනක බැංකුවක් ඕපන් කරන්න පුළුවන්. ඒ අදාළ කරන ඩොකියුමන්ට්ස් තමයි ඕන වෙන්නේ. බැංකුවක් ඕපන් කරද්දී ඕන කරන තව ඩොකියුමන්ට් එකක් තමයි තමන්ගේ ඇඩ්‍රස් එක, තමන් ඉන්න තැන සඳහන් කරන ඇඩ්‍රස් එක ඕනේ. ඒ වගේම ඉස්සෙල්ලා කිව්ව වගේ කන්ට්‍රැක්ට් එකයි, පේ ෂීට් එකයි තමයි ඕනේ. ඉතින් බැංකුවක් අරගන්න දෙන ඔය විදියට හරි සිම්පල්. මේ බැංකුවක් අරගන්න එච්චර කොම්ප්ලිකේටඩ් නැහැ. බැංකුවක් කරන එක ගැන මට කියන්න තියෙන එච්චරයි. ඉතින් මම දැන් ඔයගලන්ට කියන්න යන්නේ කොහොමද මේ apartment එකක් නැත්තම් ස්ටුඩියෝ එකක් rent කරගන්නේ කියලා. මුලින්ම ඒ දෙයකට ඔයාට මුලින්ම තියෙන්න ඕනේ job එකක්. ඒ job එකේ ඔයාගේ
කන්ට්‍රක් එක මාස දෙකකට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද මේ CDI කන්ට්‍රක් එකක් ගාද්දී හැම කන්ට්‍රක් එකේම මාස දෙකක පීරියඩ් දෙවසයි එකක් තියෙන. ඒ කියන්නේ ඔයාලගේ ට්‍රයි කරනවා, ඔයාලා ටෙස්ට් කරනවා මාස දෙකක් ඇතුළත. එතකොට මේ මාස දෙක ඇතුළත අයිතිකාරයට පුළුවන් ඔයාව ඕන වෙලාවට එළියට දාන්න. ඔයා හොඳයි නම් ඔයාව දිගටම තියාගන්න. ඒක තමයි කන්ට්‍රක් එකේ තියෙන තව වෙනස. ඔයාලට මාස දෙකකින් පස්සේ ඔයාලට පේෂිට් තුනක් හම්බුනාම පේෂිට් තුනෙන් ඔයාගේ කන්ට්‍රක් එක පරණ වෙනවා. පරණ උනායින් පස්සේ ඔයාට පුළුවන් මේ පැරිස් වල දින ඕනම ඒජන්සි එකකට ගිහිල්ලා ඔයාට ඉල්ල ගන්න පුළුවන්. ඔයාගේ සැලරි එකට ගැලපෙන විදියට. ඒ කියන්නේ ඔයාගේ සැලරි එක ස්මික් සැලරි ගන්න 1400 1350 1400 සැලරි ගන්න ඊට වඩා තුන් ගුණයක් ඔයාලට තියෙන්න ඕනේ. ගේකට අපාර්ට්මන්ට් එකක් ගන්නවා නම් ඉතින් 1300 400 සැලරි එකක් ගන්න කෙනෙක්ට යන්න පුළුවන් යුරෝ 500 600 අතර අපාර්ට්මන්ට් එකකට. ඉතින් ඒ අපාර්ට්මන්ට් එකේ පැරිස් වලට දුර වුණොත් ඔයාට කාමරයක් එක ගන්න පුළුවන්. පැරිස් ඇතුලේ යවට වුණොත් ඔයාට ගොඩක් පොඩි තැනක් තමයි ගන්න වෙන්නේ. ඉතින් මේ ගොඩක්ම ඉමිග්‍රන්ට්ස් ලෙවල් ඉන්නේ පොඩි තැන්වල. සමහරක් ලාංකිකයින් ඉන්නවා එක කාමරේ 3-4 දෙනා දෙන්නෙක් ඉන්න පුළුවන් කාමරේ 4-5 දෙනා ඉන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මිනිස්සු මේට එන්නේ සල්ලි අම්බ කරන්න නිසා ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. සුන්දර නෑ, කට්ට කන්න ඕනේ. හොඳ තැනකට આવොත් හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් ගෙයක් ගන්න එක ගන්න. ඉතින් ගේ ගන්න විදිය ඔය විදියටයි. වඩ කන්ට්‍රැක්ට් එකක් හම්බ වෙලා වඩ කන්ට්‍රැක්ට් එකත් එක්ක පේෂිට් තුනක් හම්බුනේ පස්සේ වඩ අනිවාර්යයෙන්ම ඔයාගේ ඇඩ්වාන්ස් එක ඇඩ්වාන්ස් ෆී එක දෙන්න ඕනේ. ඊට අමතරව වඩ එක්ස්ට්‍රා වඩ බඩු ගන්නවා නම් ගෙදරට අවශ්‍ය කරන බඩු ගන්න අවශ්‍ය කරන දේවල් තියෙන්න ඕන. ඒ වගේම කන්ට්‍රැක්ට් එකේ වටිනාකම ගේකට යනකොට ඒගොල්ලෝ අහන්නව වැඩ කරනවද, කොච්චර කාලයක් වෙනවද වැඩ කරලා, ඔයාගේ සැලරි එක කොහමද, ඒ හැමදේම අහලා ඒගොල්ලෝ කියනවා මේ ඔයාගේ පඩියට මේ ගෙදරට යන්න පුළුවන්ද වැඩද කියලා. ඕකේ නම් ඒගොල්ලෝ ඔයාගේ ඩොකියුමන්ට් එක සබ්මිට් කළ සතියක් ඇතුළත ඔයාට දන්නවා ඔයාගේ ඩොකියුමන්ට්ස් ඕකේ. ඔයාට කවද්ද ඉතුරු පේමන්ට් එක ගෙවන්න පුළුවන්? ඒ පේමන්ට් එක ගෙවපු ගමන් ඔයාට මාසයකට වඩා කලින් යතුර හම්බ වෙන. ඊට පස්සේ ඔයාලා තියෙන්නේ මාස්පතා. ඔයා නෙමේ ගෙවන්නේ, බැංකුවේ ඔටෝමැටික් ඔයා බැංකුවෙන් ඒජන්සි එකට රෙන්ට් එක වැටෙනවා. ඊට අමතරව රෙන්ට් එකට අමතරව මේ තියෙනවා සර්විස් චාර්ජ් කියලා. ඒ කියන්නේ මේ අපාර්ට්මන්ට්ස් තියෙන නිසා ගාඩි, ඒ කියන්නේ අපාර්ට්මන්ට් එක බලා ගන්න කෙනාට ගෙවන සැලරි එක, එයා බිල්ඩින් එක අස් කරනවට, කුණු ගෙනියනවට, ඒ වගේ අපිට තියෙන චාර්ජස් වලට ඒගොල්ලෝ වෙනම චාර්ජයක් ගන්න. ඒක ඩිපෙන්ඩ් වෙනවා ගන්න අපාර්ට්මන්ට් එක අනුව. ඒ දේවල් ඩිපෙන්ඩ් වෙනවා. ඊට අමතරව ඉලෙක්ට්‍රිසිටි බිල, කරන්ට් බිල, ඉලෙක්ට්‍රිසිටි බිල, වතුර බිල, ටෙලිෆෝන් බිල්, ඒව තමන් තමා ගෙවන්න ඕනේ. එතකොට ඒ ගෙවනකොට යුරෝ එක්කෙනෙක්ට නම් යුරෝ එක තමයි පාවිච්චි ගන්න විදිය අනුව තමයි වතුරයි කරන්ට් එකයි යුරෝ 40-50ක් වගෙනදී ඔක්කොම එකතු වෙලා තමයි රෙන්ට් එක ගන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මෙහෙ එන කට්ටිය කරන්නේ ෂෙයා කරන් ඉන්නේ. මොකද වියදම සැර නිසා, කෑම බීම ගණන් සැර නිසා ඒගොල්ලෝ බලන්නේ ෂෙයා කරගෙන ඉන්න. ඉතින් යාළුවනේ මේ වීඩියෝ අදට මේ මට ඔයගලන්ට කියන්න තියෙනවා. මොකද කීප දෙනෙක් මහල් තිබ්බ මෙහෙට ඇවිල්ලා ගෙයක් ගන්න කොහොමද කියලා කියන්නත්, ඒ වගේම මෙහි කොහොමද බැංක් account එකක් open කරගන්න කියලා දෙන්නත්, ඒ වගේ දෙයක් කියන තව දෙයක් මට අවතු වුණා. බැංක් account එකක් open කළාට මාස 4-5ක් වගේ ගියාම ඔයාට පුළුවන් loan එකක් apply කරන්න. ඒක ඔයාට තියෙන නීති rights එකක්. ඉතින් බය නැතුව ඒ දේ කරගන්න පුළුවන්. ඕනම වෙලාවක ඔයගලන්ට ID එකක් ගන්න ඕන නම් contact කරන්න මාව WhatsApp ඕ Instagram Facebook එක කරා. මට පුළුවන් හැම වෙලේම මම ඔයගලන්ට message කරනවා. පුළුවන් වෙලාවට මම ඔයගොල්ලෝ උදව් කරනවා. එහෙනම් මගේ channel එකටත් එක්ක සම්බන්ධ වෙන්න ඔයගොල්ලෝ සිර සුබම සුබ දවසක් වේවා. ආයෙත් අපි අලුත් video එකකින් දවසක හමු වෙමු.